යුක්‍රේනි සාරුසිය අනු ආරක්ෂක අංශ අතර ගත වූ පැය 24 තුළදී දරුණු ගැටුම් ඇති වී තිබෙනවා. යුක්‍රේන ආරක්ෂක අංශ පැවසුවේ පසුගිය පැය 24 තුළ රුසියානු හමුදාවේ සමාජිකයන් 1270කට අධික පිරිසක් මියන්නට ඇති බවයි. රුසියානු මරණ සංඛ්‍යාවලින් දෛනිකව වාර්තා වූ ඉහළම අගය ලෙසයි මෙය වාර්තා වන්නේ. රුසියානු හමුදාවෙන් පසුගිය මැයි මාස 10 වෙනිදා කාකිව් ප්‍රදේශයේ ඉලක්ක කර ගනිමින් එල්ල කළ නව මෙහෙයුම් වලින් පසුව සිට යුක්‍රේන හමුදාව විසින් රුසියානු දෛනික මරණ සංඛ්‍යාව දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර තිබෙනවා. කාකිව් මෙහෙයුමේ ආරම්භයේ රුසියාව ලද භූමියේ ජයග්‍රහණ වලින් අනතුරුව තමන් නව පෙරමුණු ස්ථාවර කර ඇති බවයි යුක්‍රේනයේ පැවසුවේ. රුසියානු දේශ සීමාවේ සිට සැතපුම් තුනක් ඈතින් පිහිටි වොජාන්ස් නගරයේ පිහිටි ඉදිරි ආරක්ෂක පෙරමුණේ ඉකුත් මැයි මාස 10 වෙනිදා සිට රුසියාව සහ යුක්‍රේන හමුදාවන් අතර දරුණු සටන් ඇවිලෙමින් පවතිනවා. මේ අතර යුක්‍රේනයේ හමුදා බදවා ගැනීම සඳහා පුද්ගලයන් මිලියන 1.5ක් පමණ ලියාපදිංචි වී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. බලමුළු ගැන්වීම පිළිබඳ නව නීතිය මැයි 18 වනදා සිට බලාත්මක වූ පසු හමුදා සේවයේදී මේ වයස්වල පිරිමින්ට ඔවුන්ගේ පුද්ගලික දත්ත යාවත්කාලීන කිරීමට දින 60ක කාලයක් ලබා දී තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍යාංශයේ YouTube නාලිකාවේ පළ කරන ලද වීඩියෝවකට අනුව නව ලියාපදිංචි කිරීම් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මාර්ගගත යෙදුමක් හරහා බවයි පැවසෙන්නේ. මේ අතර රටවල් 124ක් පුරා විසිරී සිටින විදේශගතව සිටින පිරිමින් 14,000ක් තම අක්තපත්‍රය අවත්කාලීන කර ඇති බව අමාත්‍යාංශයේ වැඩිදුරටත් පැවසුවා.